Hari hari putih, வணக்கம் ஆயுபோவன் சிறு தினம் சுப சந்தேவாக பிரார்த்தனா කරනවා அங்கே ஐலேனிங் காலேஜ் එකේ ඉගෙන ගන්න තුනශේණිය දුර පුතාලාගත් එක තුලායින් කොලිතුවක් ඉස්ස එක පොඩක් සයට අසනීප වෙලා තියෙන පොඩක් සෙම ගැටි වැඩි වෙලා හරිද ඊයේ මේ දේ දෙ කියන්නේ අද උදේ දෙකමාරයි නිදාගන්නදී පන්ති වර වෙලා ඉතින් මේ දවසම පන්ති උදේ හතේ ඉඳන්ම ඉතින් ෆිසිකල් පන්ති සහ ඔන්ලයින් ක්ලාස් ඔන්ලයින් ක්ලාසස් තියෙනවා ඉතින් ඒකත් එක පොඩක් සෙම වැඩි වෙලා තියෙන්නේ කමන්නේ ඒ වැඩි පටන් ගමු හරි අපි ගිය සතියේ පුතේ ඔයාලත් එක්ක කතා කරේ මෙන්න මේ ඉල්ලීම් පද සම්බන්ධව මෙන්න මේ ඉල්ලීම් පද සම්බන්ධව තමයි අපි ගිය සතියේ කතා කරේ ඔයාලත් එක්ක ඉතින් ඉතාමත්ම ක්‍රමවත් විදියට අපේ වැඩ ටික පටන් අරගෙන මේ වචන ටික අපි කතා කරලා අවසන් කරා එතකොට මට මතක විදියට මම ඔයාලට සාප්පිඩුංගල් දක්වා වැඩ ටික කෙරෙව්වා ඉතින් මේ ඉල්ලීම් පද සම්බන්ධව තමයි අපි කතා කරේ බලන්න පළවෙනි වචනේ පොඩ්ඩක් මතක් කිරීමක් යන්නේ ඊට පස්සේ අපි අද වැඩිපුරට යනවා පළවෙනි වචනය තාරුංගල් දෙන්න බලන්න පළවෙනි වචනේ පුතේ තාරුංගල් දෙන්න දෙවෙනි වචනේ එඩුංගල් ගන්න තුන්වෙනි වචනේ පුතා පොංගල් යන්න හතරවෙනි වචනය වාරුංගල් එන්න පස්වෙනි වචනය සොල්ලුංගල් කියන්න හයවෙනි වචනය පාඩුංගල් ගයන්න හත්වෙනි වචනය පාරුංගල් බලන්න අටවෙනි වචනය එළුදුංගල් ලියන්න නවවෙනි වචනය සිරියුංගල් සිනාසෙන්න හරීම ලේසි ඊළඟට සමතරව වචන දෙකක් දුන්නා මේ පාර ශිෂ්‍යත්ව විභාගයේ දහපු වචනය කුඩි උංගල් බොන්න කියන වචනය සහ සාප්පිඩුංගල් කන්න කියන වචනයත් එක්ක අපි වචන 11ක් කතා කරලා දැන් තියෙන්නේ. අද කොටසට යන්න කලින් මම මගේ දරුවන්ට අවස්ථාව ලබා දෙනවා ඔයාලට හරි අවබෝධයෙන් කොහොමද මේ වචන ටික ඔයාලගේ ඔළුවට වැටලා තියෙන්නේ කියලා බලන්න. හේතුව තමයි අපි කරන්නම් ඔයාලා වැඩ කළා වැඩක් නැහැ පුතේ. ඔන්ලයින් අත්දැකීමත් එක්ක ඔයාලා මගේ පන්ති වලට මම ෆිසිකල් ක්ලාස් වලට එහා ගිහිල්ලා වැඩ කරවනවා. ඒක හොඳටම දෙමාපියන් වගේම ඔයාලත් දන්නවා. ඉතින් හොඳට වැඩ කරන්න නම් අපිට අනිවාර්ය ප්‍රතිඵල තියෙන්න ඕන. හොඳට වැඩි කරොත්. ඉතින් ඒක නිසා ඒක පොඩ්ඩක් චෙක් කරගන්න ඕන නිසා මම ඔයාලට අවස්ථාව දෙනවා. දරුවගෙන් දරුවා පොත් ටික බලන්න තමයි දැන් සූදානම් වෙන්නේ. පොඩි වෙලාවක් යනවා. ඒකට තරහ වෙන්න එපා දෙමාපියන්. හේතුව තමයි අපි කරන වැඩේ සාර්ථක වෙන්න ඕන. අද සියලුම දරුවගේ පොත බලනවා පිටුවෙන් පිටුව පිටුවෙන් පිටුව අපි කතා කරමු මාතෘකාවත් එක්ක. ඉතින් හොඳට පොත පෙන්වන්න සර් පොඩ්ඩක් මේක මහන්සි වෙන වැඩක්. නමුත් අපි හරියට කරපු වැඩේ සාර්ථක කරගන්න ඕනේ. ඒතකොට තමයි අපිට ප්‍රතිඵල හොඳට හදා ගන්න පුළුවන්. ඉතින් මේක තමන්ගේ ඔළුවේ තියාගෙන අපි මුලින්ම බලමු සයුමි. ඉන්නව නේද? සයුමි දිලෙන්න. සයුමි. සයුමි කතා කරමු අපි. පාඩම් කරලාද වචන ටික තියෙන්නේ? ඔව් සර්. සර්ට මුලින්ම පොත බලාගෙන ඔය වචන 11 කියන්න පොත බලාගෙන තාරුංග දෙන්න එඩුංග ගන්න පොංග යන්න වාරුංග එන්න සොල්ලුංග කියන්න පාඩුංග ගයන්න පාරුංගල් බලන්න එළුදුංගල් ලියන්න සිරියුංගල් සිනාසෙන්න කුඩියුංගල් බොන්න සාප්පිඩුංගල් කන්න සාප්පිඩුංගල් කන්න හරි සයුමි සර්ට ටක් ගාලා පොත පෙන්නන්න පුතා පොඩ ඉන්න අඩියක් ඉන්න හරි පළවෙනි අංගල පොත පෙන්වන්න සර්ට පළවෙනි ඒ කියන්නේ මේ වචන ලියපු පිටු නම් හරි හරි ඊළඟ පිටුව හරි ඊළඟ පිටුව හොඳයි නියමයි ඊළඟ පිටුව next next හොඳයි නියමයි ඔය රූප ඇඳලා තියෙන්නේ හොඳයි සරි නියමයි 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 ඊළඟ පිටුව ඊළඟ පිටුව හොඳයි ඊළඟ පිටුව හොඳයි ඊළඟ පිටුව පාඩ කරලා තියෙනව නේද පාඩ කරලා නැති ඉන්නේ ඔව් සර් හොඳයි ඊළඟ පිටුව ඉවරද තනින් ඔව් සර් තනින් ඉවරයි හොඳයි හොඳයි සයුමි හරි සර් දැන් පොත වහන්නකො
අහනවා වචනයක්. එහෙමයි. බැරි වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නයක් නෑ. Tamanට පුළුවන් නම් කියන්න නැත්නම් සර් මතක නෑ කියලා කියන්න. සර් බනින්නේ නෑ. හොඳද? පැහැදිලිද අයුමි? මයික් එක අන්මුට් කරනවාද? ප්‍රශ්නයක් අහන්නේ වාගේ මයික් එක අන්මුට් කරන්න එපා. සයිමි මට කියන්න ඕන. පාරුංගල් කියන එකේ තේරුම. පාරුංගල්. ආ. අමන්නේ හිතන්න බලන්න. අවුරුදු බඩු පොළවේ ගහන්නේ අයියෝ බලන්න මොකද්ද නටන්න බලන්න බලන්න හොඳයි දෙන්න කියන එකට දෙමලින් කියන්නේ කොහොමද දෙන්න කියන එකට තාරුංගල් තාරුංගල් හොඳයි සයිරු හොඳයි හොඳයි පුතේ ඊළඟ අවස්ථාව සෙතුම් විජේසිංහ සෙතුම් මට පොත පෙන්නද්දි පිටු ටික හරියට පෙන්වන්න ඕන නම් හරි මුලින් අහගන්න. සෙතුම් පාඩම් කරලා නේද තියෙන වචන ටික? ඔව් සර්. ආ හොඳයි. සෙතුම් මුලින් පොත බලාගෙන වචන 11 කියන්න. පාරුංගල් ගයන්න. ආ ආ ආ. ඇයි තාරුංගල් නැද්ද? තාරුංගල් දෙන්න. ඇඳුම් ගන්න. පොංගල් යන්න වාරුංගල් එන්න සොලුංගල් කියන්න පාඩුංගල් ගයන්න පාරුංගල් බලන්න එළදුංගල් යන්න සිරියුංග සිනාසෙන්න කුඩි ඔන්න සාපිඩුංගල් කන්න සාපිඩුංගල් කන්න හරි පොත් බලපු දරුවෝ නිකන් ඉන්න බෑ ඒ අය වචන ටික පාඩම් කරගන්න හොඳද සෙතුම් සර පොත පෙන්වන්න මුලින්ම ඔ සෙතුම් ඉන්නවද සෙතුම් ඇහෙනවද ආ ඉන්නවා හරි පෙන්වන්න බලන්න මුලින්ම මට කොයි කොයි ටික මුලින්ම සෙතුම් මට කියන්න ඕන මුලින්ම සෙතුම් මට කියන්න බලන්න මුලින්ම එඩුංගල් කියන එකේ තේරුම මොකද්ද? පොත බලන්න බෑ. උත්තර පාඩක වෙනවා. ගන්න. හොඳයි. හොඳයි. පොංගල් කියන එකේ තේරුම මොකද්ද සෙතුම්? පොංගල්. යන්න. යන්න. හොඳයි. හොඳයි සෙතුම්. නිමයි. පාඩම් කරලා දෙනවා ඉංග්‍රීසි සතුරු කට්ටියක. හරි සෙතුම්. ඊළඟ අවස්ථාව හිමාෂා. හිමාෂ. හිමාෂ පොත පෙන්වන්න ඉක්මනට. මුලින්දම් ඕන මුලින්දම් මුලින්දම් කියලා කියන්නේ පාරුංගල් දෙන්න කියන වචනින්දම් ඕන මට ආ රූපය ඇඳලා නැහැ නේද මා
නැත. ආ රූපය අඳින්න කවුද? මම අඳින්න ඕන. ආ රූපය අඳින්න ඕන. හොඳද? ඊළඟ පිටුව. ආ වචන ලියලත් නැහැ පිටු පිරෙන්න. රූප ඇඳලා නැහැ. වැඩ කරන්න ඕන සෙතුම් නැත්තම් ආ සෝරි සෙතුම් මේ හිමාෂ වැඩ කරන්න ඕන පුතේ. නැත්තම් පන්ති ඉඳලා වැඩක් නැහැ නේ. ඊළඟ පිටුව. ආ ඔක්කොගේ මෙහිමයි. නිකන් වචන ලියලා තියෙනවා එච්චරයි. ආ එදා මට අහු ආ දැන් මතක් වුණේ මට. එදා අර වැඩ කරන්න නැතුව ඉඳලා සර් කෑ ගහලා ලියුවානේ නේද? ආ හොඳයි ඊළඟ පිටුව. ඊළඟ පිටුව. ආයෙත් ටික වැඩ කරලා තියෙනවා. එදා බැන්න දවසේ නම් වැඩ ටික කරලා තියෙනවා. හොඳයි ඊළඟ පිටුව. ඊළඟ පිටුව පාට කරලා නැහැ ඒක. ඊළඟකත් පාට කරලත් නැහැ භාගයල් දින නතර කරලා තියෙනවා. ඊළඟ එකත් එහෙමයි පාට කරලා නැහැ භාගයල් දින නතර කරලා තියෙනවා. ඊළඟ වචනේ පාට කරලත් නැහැ රූප ඇඳලත් නැහැ පිටුවක් වෙන්න ලියලත් නැහැ. හරි හිමාෂ ටග්ගල වචන ටික කියන්නකෝ මම ඊට පස්සේ දෙන්නම් ඇඩ්වයිස් එක. වචන ටික කියන්න ටග්ගල්. මයික් එක අන්මුට් කරලා කියලා තියාද තියාද? යන්න. පාඩුංගල් ගයන්න නෑ 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 තාරුංගල් වල ඉඳන් තාරුංගල් තාරු තාරුංගල් දෙන්න එඩුංගල් ගන්න පොංගල් යන්න වාරුංගල් එන්න සොල්ලුංගල් කියන්න පාඩුංගල් ගයන්න පාඩුංගල් බලන්න එළුදුංගල් යන්න සිරියුංගල් කිනා දෙන්න කුඩියුංගල් බොන්න සාප්පි දුංගල් කන්න හරි හිමාෂ දැන් පොත වහන්නකෝ හිමාෂ මට කියන්න වාරුංගල් කියන එකේ තේරුම මොකද්ද වාරුංගල් හිතන් 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 වාරුංගල් කියන එකේ තේරුම මොකද්ද හිතන් වාරුංගල් පාඩම් කරාද? ඇත්ත කියන්නේ බුරු කියන්නේ බා. පාඩම් කරේ නෑ නේද? අහිමාෂ. සත්‍යම් සොල්ලුංග පොෂොල්ල වෙන්දා සත්‍යම් සොල්ලුංග. ආ පාඩම් කරේ නෑ. පාසල කිංසුක් නේද? ඉස්කෝලේ කිංසුක් නේද? ඔව්. ඔව් සර්. හරි. අම්මා ළඟ ඉන්නව නේද හිමාෂගේ? හරි ඉන්නවා සර් මෙහෙමයි දැන් අම්මම ළඟ ඉන්නවා දැන් අම්මටම තේරුණා නේද දරුවා වැඩ කරලා නැහැ කියලා අනේ සර් එයාට කොච්චර කිව්වත් අහන්නේ නැහැ සර් මේ ඔව් ඒක මට තේරෙනවා එදා ගිය සතියේ මම බැනලා බැනලා පස්සේ තමයි ඉතුරු අර වැඩ ටික කරලා තියෙන්නේ ඉතින් අර හැමදාම හොබ අන්න ඕනේ නැහැ නේ ඉතින් දැන් ඉන්නේ මං අඩුපාඩුවක් කියලා කියන්නේ දරුවගේ හදා ගන්න ඕනේ සයික ප්‍රශ්නයක් නැහැ නේද කිව්වට නැත්තම් අපි තරහ වෙන්න ඕනේ නැහැ නේද දෙමාපියෝ ගුරුවරයා නැහැ සර් කලින් ඉතින් මේ මම කවදාවත් ගුරුවරයෙක් විදිහට මම කවදාවත් දෙමාපියෙක්ගේ හිතක් විඳන්නේ නැහැ ෆිසිකල් ක්ලාස් එකේදී අඳුම ගන්න දරුවගේ වැරද්දක් මම ඔක්කොම ඉස්සරහ කියන්නේ නැහැ නමුත් මෙතන ඔන්ලයින් ඉතින් ඉතින් අපි පොඩ්ඩක් මේ අපේ හදාගත්තොත් අපේ දරුවෙක් තමයි ප්‍රතිඵලයකට යන්නේ නැත්තම් ඉතින් මට ඊළඟ කොටසට යන්න එක මහලු දෙයක් නෙමෙයි නමුත් මට ප්‍රතිඵල හැදෙන්න ඕන ඔන්ලයින් වුණත් ඔයාලා කුඩිතුවක් උසගේ දරුවෝනේ ඉතින් මගේ දරුවෝ නිකන් වැඩ නොකර ඉන්නේ නැහැ වැඩ කරනවා ඒකෝ මම මෙතන වැඩ කරනවා ඉතින් ඒක නිසා හිමාෂ වැඩ කරන්න ඕන පුතේ අංක එක වැඩ කිරීම මහනුවර කිංසුත් විද්‍යාලය කියලා කියන්නේ මුළු ලංකාවක්ම දන්න ඉස්කෝලයක් ඒක මම කියන්න ඕනේ අවිවාදයෙන්ම දන්නවා ඉතින් ඒක නිසා පුතේ ඉස්කෝලේ නම වගේම ඔවත් වැඩ කරන්න ඕන මම මහාලුකු වැඩ දෙන්නේ නැහනේ සතියකට පුංචි වැඩ ප්‍රමාණයක් දෙන්නේ ඒකත් සතියකට කියන්නේ පන්තියේ වැඩ කරන ප්‍රමාණය තමයි අපි පැයයි වැඩ කරන්නේ ඉතින් මේ පැය ඇතුලේ සර් මෙතන ෆිසිකල් ක්ලාස් එකේ ඉහා වැඩ කරනවා ඉතින් හිමාෂ ලබන සතියෙෙද්දී රූප ටික ඇඳලා පාඩ කරලා තියෙන්න ඕන පිටු පිරෙන්න ලියලා තියෙන්න ඕන පැහැදිලිද හිමාෂ
හරි. මම අද ඉවසලක් හොඳින් කියන්නේ නේ. ඉවසලක් හොඳින් කියන්නේ. ඔයත් පුංචි ඒක හරි. මම ඉඳක් කිව්වා ඉඳක් කිව්වට පස්සේ තමයි වැඩ ටික කරලා තියෙන්නේ. හිමාෂ ඉතින් අම්මත් එක්ක තරහ වෙන තරම මම ඒක කවදාම බනින්නේ නැහැ. නමුත් හිමාෂ ඉවසීමේ සීමාවක් තියෙන්නත් ඕන. ඒක නිසා ඔයා හදා ගන්න ඕන නිසා තමයි සරින් කියන්නේ. ඉතින් ලබන සතියට අනිවාර්යයෙන් පොත කම්ප්ලීට් කරලා තියෙනවා. පැහැදිලිද හිමාෂට? තේරුණාද? ආ. අම පොඩක් වගකීම අරගෙන මට ලබන සතියේ පොත කම්ප්ලීට් කරලා තියෙන්න ඕන. හරි සර් හරි. ඔය ටික පාඩම් කරවන්න ඕන අනිවාර්යෙන්ම. නෑ තරහ වෙන්නවා මෙහෙම කිව්වට අපි දරුවගේ අඩුපාඩුව හදා ගන්න ඕනේ. මම අඩුපාඩුව දැක දැක මම නොකිය ඉන්නියොත් කාගෙද වැරද්ද මගේ. ඉතින් ඒක නිසා මට ඔක්කොම හදා ගන්න ඕන නිසා තමයි මම මෙහෙම කියන්නේ. ප්‍රතිපල හදා ගමු. හරි. අනිවාර්යෙන් හිමාෂ ලබන සතියේ විදිහට වැඩේ කරලා තියෙන්න ඕන. ඊළඟට හෂිනි. හෂිනි වචන ටික කියන්න ඉක්මනට. තරුංගල් දෙන්න ඩුංගල් ගන්න පොංගල් යන්න වාරුංගල් එන්න සල්ලුංගල් කියන්න කාඩුංගල් ගයන්න පාඩුංගල් ගය පාරුංගල් බලන්න එළුදුංගල් ලියන්න සිරියුංගල් සිනහසෙන්න කුඩියුංගල් බොන්න සාප්පිඩුංගල් කන්න සාප්පිඩුංගල් කන්න හෂිනි පොත පෙන්නගෙන යමුද උදේ හිමාෂය දැන් බලන් ඉන්න නෙමෙයි රූප ඇඳලා තියෙන ඒවා පාඩ කරන්න ලියන්න හරි ඊළඟ පිටුව හොඳයි ඊළඟ පිටුව හොඳයි ඊළඟ පිටුව හොඳයි ඊළඟ පිටුව ඊළඟ පිටුව නියමයි පුතේ ඊළඟ පිටුව නියමයි ඊළඟ පිටුව රැංගල පිටුව හොඳයි හෂිනි රූප අඳිද්දි පිටුව පිරෙන රූපය අඳින්න බලන්න පුඩියට අඳින්න එපා පුතේ පැහැදිලිද උඹලුකු තේරියුමා ආ තේරියුම් හරි හරිද තේරුණා නේද හරි අවුටි අවසර් හරි ඒක අනිවාර්යෙන් හදාගන්න හරි වචන ටික පාඩම් කරලා තියෙන්නේ අවසර් හරි කියන්න බලන්න කුඩි උංගල් කියන එකේ තේරුම කුඩි උංගල් කියන එකේ තේරුම මොකද්ද හිතන්න බලන්න බලන්න අයිත් බලන්න තා chance එකක් දෙන්න අවස්ථාවක් දෙන්න කුඩියුංගල් බොන්න ඊළඟට සර්ට කියන්න බලන්න එළුදුංගල් කියන එකේ තේරුම මොකද්ද එළුදුංගල් කියන එකේ එළුදුංගල් කියන එකේ තේරුම මොකද්ද නෑ 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 වැරදුනට ප්‍රශ්නයක් නෑ කියන්න එළුදුංගල් කියන එකේ තේරුම මොකද්ද එළුදුංගල් හරි පවන්නේ අසිනී තව එක සැරයක් හයියෙන් අර වචන 12 කියන්නකෝ හයියෙන් අර වචන 11 කියනවා මම මුලින්ද පාරුංගල් පාරුංගල් දෙන්න එඩුංගල් ගන්න පොංගල් යන්න වාරුංගල් එන්න සල්ලුංගල් කියන්න පාඩුංගල් ගයන්න පාරුංගල් බලන්න පාරුංගල් බලන්න එළදුංගල් ලියන්න තිරියුංගල් සිනහසෙන්න ඊළඟට කුඩියුංගල් බොන්න ඊළඟට
සාප්පිඩුංගල් කන්න. සාප්පිඩුංගල් කන්න. හරි. අසිනි ලබන සතියෙ වෙද්දී ඔය වචන ටික පාඩම් කරන් ඉන්න ඕන. තේරුණාද? හොඳද? හා සර්. වැඩ කරනවා වගේම පාඩම් කිරීමත් අත්‍යවශ්‍යයි පුතේ. පන්තිය තුර වැඩේට වඩා අනිවාර්යෙන් ගෙදරදී තමයි වැඩ කෙරෙන්න ඕනේ. ඒකෝ තමයි අපි සතියකට පැයයි හම්බ වෙන්නේ. ඉතින් ඒකේ අපි උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. හරි හසිනි. හොඳයි. හොඳයි හසිනි. ඊළඟට මම පොත් බලන්න කැමරන් කරලා තියෙන අයගේ විතරයි පුතේ තේරුමක් නැහැ නිකන්. අනිත් අය අශාන් හරි අශාන් වචන ටික කියන්න පාඩුංගල් ආ ආ ආ ආ ඇයි පාරුංගල් සාරුංගල් දෙන්න ඒඩුංගල් ගන්න පොංගල් යන්න පාරුංගල් එන්න සොල්ලුංගල් කියන්න පාඩුංගල් ගයන්න පාරුංගල් බලන්න බලන්න එළුදුංගල් ලියන්න සිරුංගල් සිනාසෙන්න කුඩියුංගල් බොන්න සාප්පුඩුංගල් කන්න හොඳයි පෙළගෙන යන්න හොඳයි මාරු වෙන්නේ ෆෝන් එකත් එක්ක අයියෝ අන්නේම පෙන්නන්න හරි හරි ඊළඟට හරි හොඳයි ඊළඟට පෙළන් next page හොඳයි next page කොයි ත්‍රයිද ත්‍රයිද සං ඔව් සර් හරි මයික් එක අන්මුක් කරන්න එපා හරි අශාන් කියන්න බලන්න පාරුංගල් කියන එකේ තේරුම මොකද්ද පාරුංගල් කියන එකේ තේරුම බලන්න බලන්න එතකොට කන්න කියන එකට දෙමළෙන් කියන්නේ කොහොමද සාප්පුඩුංගල් සාප්පුඩුංගල් නේ සාප්පිඩුංගල් හරිද සාප්පුඩුංගල් නේ සාප්පිඩුංගල් හරිද හරි අශාන් මේ මොනවාද මේ නියමක පාඩ කරලා තියෙනවද ආශාන් වාණි යමුදු පාඩ කරලා තියෙන්නේ ආපුතේ සර් දැක්කෝ නියමුදු පාඩ කරලා තියෙනවා හරි පුතේ හරි කවන්නේ වචන ටික පාඩම් කරන්න හොඳ නැහැ හොඳයි වැඩ ටික ගල්ලා දෙනවා පිළිවෙලට හොඳයි පිරිසුදුකමත් හොඳයි දිනේ දාලා තියෙනවා පැය වැඩ ටික පිළිවෙල ගල්ලා තියෙනවා පාඩම් කරලා තියෙනවා හොඳයි මීම ආශාන් වචන ටික පාඩම් කරගන්න ඊළඟට තරුක කො තරුක තරුක සොලුංග ඔව්ස තරික් කියන තරුංගල් දෙන්න එඩුංගල් ගයන්න එඩුංගල් ගයන්න නෙමෙයි ඉන්න එඩුංගල් ගන්න 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 අයිතිය ගන්න තරුංගල් දෙන්න පොංගල් යන වරුංගල් එන්න සොලුංගල් කියන්න පාඩුංගල් කයන්න පාරුංගල් බලන්න එළුදුංගල් ලියන්න සිරියුංගල් සිනාසෙන්න කුඩියුංගල් බොන්න සාප්පිඩුංගල් කන්න හරි සාප්පිඩුංගල් කන්න හොඳයි අර අඩුපාඩුව හදාගත්තද මේ අපේ තරුක එඩුංගල් ගයන්න නෙමෙයි එඩුංගල් ගන්න හොඳද අයියෝ මයික් අන්මුක් කරගන්න එපා පුතේ හරි සර්ට කියන්න පොංගල් කියන එකේ තේරුම මොකද්ද පොංගල් කියන එකේ තේරුම ගයන්න ගයන්න
Pongal gayan nade, bahan potong ini lalu, padang kalau nih lagi. Kita pada hari ini lalu dengar disunggal lah hari itu, untuk parat dengar disunggal lah. Janne. Janne, ah, akka dalang ini, ah, udah koran nih pak, ah, ini agak te, elu dunggal kini ke terum muka te, elu dunggal. Ganne. Ah, ganne. Ayat pelajaran di kekiri orang kok muli ini? Tarunggal lagi ini muli macam di kekiri orang kok? Padanggal aneh lagi. Tarunggal denna, edunggal gan. Ah, ini edunggal ganne. Kya kya? Punggal yang ganne, warunggal enna, solunggal kianne, po padunggal Bayanne, balanne, eludunggal lianne, siriunggal sinasenne, kudiunggal bonne, sapidunggal kanne. Kalau kok mudah ya? Saya foto belu ada nih? Nah. Tak kalau foto mana? Pantai itu lo beda karena apa? Ha, sir. Laban sapi, wacana ini kan sudah padang kerang inno na, netang, pita pendera itu bilang sama dia ini disunggal atau seperti apa? Harus. Pita pendera itu mau sekolah kah atau dan sudah dana ini dadli ke ini dia ni? Oh, sir. Dadli ke itu apa? Dan dana sekolah kah ada disunggal atau seperti apa? Dengan harus dan principal saya kurang tua khususnya dia alu. Dan apa dadli ke? Jadi ini sama. Oh, ini mana kelas ini? Eke. Eke ne. Panti bar kita kau tu? Gayatri. Gayatri kita ne. Hari. Mulai taruga, mudahnya berarti kita kerjakan ne. Me apa rada ne? Hari putih mulai. Padang kerjakan dulu, macam ni kan ini barang ne. Di langkat ter. Sehari kemarin kau ngaku aje kita lagi putih. Kota kanita itu kian nonang awastaw dengan ikan kerana kau. So, awastha ada yang kian loko? Kamu yang kongkaran anita ya? Ko Amaya, Damidu, Nevin, Nomindi, nanti. Pertanyaan ni, honda. Amaya ini mana? Hari. Amaya, macam ni kian? Tarunggal denna, edunggal ganna, ponggal yanna. Warunggal enna. Heming. Ayo, pada vale. Heming. Solunggal kianna. Padunggal gayanna. Parunggal balanna. Elunggal lianna. Suriunggal sinasenna. Yunggal bonna. Tapudunggal kanna. Tapudunggal kanna. Hei, Amaya, kamu ikhlasan yang kian loko heming. Highway bahasa kian ngede heming mana yang harus. Hei, kochi parakuin nene. Amaya kochi yang parakuin nene de heming kian. Heming kian. Kalau beli apa nih? Tarunggal denna. Edunggal kanna. Pongal yanna. Warunggal enna. Solunggal kianna. Padunggal gayanna, parunggal balanna, elunggal lianna, siriunggal sinasenna, kutiunggal bonna,
සාපිඩුංගල් කන්න. හොඳයි. සාපිඩුංගල් කන්න. හරි. අමයා පොත පෙන්නමු අපිට අංගාව. අපල පිටර පෙර පෙන්න. ඉතින් ඒවත් ඉන්නේ. තව ටිකක් මෙහාට ගන්න. අන්න හරි. පිටු කියන්නේ ලියලා තියෙන්නේ. මට පේන්නේ ඔය ලියලා තියෙනවා. අලියලා නේද? හොඳයි. පෙන්නන්නකෝ. හරි. Next page. Right. Next page. හරි. හොඳයි අමාය. මෙහෙමයි. හොඳයි. වැඩ කරලා තියෙනවා. අනිත් එක තමයි අමාය මේ රූපපදති පොඩක් ලොකුව නඳින්න නැත්නම් පිටුව අපරාධනේ ඒ අඩුපාඩුව හදාගන්න. ඔයාලට කියන්න බලන්න කුඩියුංගල් කියන එකේ තේරුම මොකද්ද? මොකදද? කුඩියුංගල් කියන එකේ තේරුම මොකද්ද? කුඩියුංගල්. කියන්න. කුඩියුංගල් කියන්නේ කියන්න. බුදුම්මෝ. සර් එහෙම කියන්නේ නෙවෙයි. අහා කුඩියුංගල් ආ හරි කමන්නේ කුඩියුංගල් කියන්නේ බොන්න ඊළඟට දෙන්න කියන එකට දෙමන කියන්නේ කොහොමද දෙන්න කියන එකට දෙමන කියන්නේ තරුංග ආ පොතවල කියලා වැඩක් නැහැ හරිද මතකින් ඉන්න ඕන ඔළුවට හොඳයි හොඳයි වැඩ කරලා තියෙනවා රූපාදිති පොඩක් ලොකුවට රූපයක් ඉන්න අනිත් දේ තමයි මේ හොඳට පාඩම් කරන්න හොඳට පාඩම් කරගන්න හරි පුතේ අමාවේ අනුපාත ටික හදා ගන්න පුළුවන් අපිට තව කියන අවස්ථාව දෙන්නම් ඉක්මනට කැමයි කොම් කරන්නකෝ ඉන්නවද තව නෑ හරි ප්‍රශ්න නැහැ හරි පොදුවේ කියන්නම් අනුපාත ටිකක් දෙමාපියන් අහන් ඉන්නවනම් දරුවන්ගේ හොඳයි මාත් එක්ක වැඩ කරන්න ඇවිල්ලා පයින්නා ගොඩක් අය මට කැම ඕන් කරලා නැහැ මම හිතන්නේ සිග්නල් ප්‍රශ්න වෙන්නේ නැති දෙන්න තුන්දෙනෙ මැසේජ් කරලා දෙනවා සර් සිග්නල් ප්‍රශ්න නිසා ඕන් කරන්න දෙයක් නැහැ කතා කරනකොට ක්ලාස් එකෙන් ලීව් වෙනවා කියලා ප්‍රශ්නයක් නැහැ ඒක ඉතින් මම ටික දිනකට අවස්ථාව දුන්න කියන්න අනිත් අයට අපි තව දවසක බලමු හරි හොඳට අහගන්න පොදුවේ අනුපාත ටිකක් කියන්න දරුවෝ හොඳයි සමහර දරුවෝ වැඩ කරලා තියෙනවා හොඳට පාඩ කරලා තියෙනවා රූප සටහන හොඳට ඇඳලා තියෙනවා එවගේ පිටු පිරින්න ලියලා තියෙනවා හොඳට දෙමළ උච්චාරණ කිරීමේ හැකියාව තියෙනවා ගොඩක් අයට ඊළඟට දෙමළ හොඳට කතිකත්වය හදා ගන්න පුළුවන් දරුවෝ ටිකක් ඉන්නවා අපිට ඕවා විනාඩියක් දරුවෝත් එක්ක කතා කරගන්න පුළුවන් හඳුන ගන්න ඉතින් ඒක නිසා හොඳ දරුවෝ සෙට් එකක් ඉන්නවා අපිට ප්‍රතිඵල හදා ගන්න පුළුවන් පොඩක් මෙතන දෙන්නෙක් වගේ තමයි පොඩක් වැඩ කරනවා මදි ඉතින් මම ඒ දෙන්නටම කිව්වා හදා ගන්න විදිය ඒ ටික හදා ගන්න මම අනිවාර්යෙන් ලබන සතියේ පොත් බලනවා ඒක හොඳ අවබෝධයෙන් හොඳට වැඩ දෙක කරන්න හරි අද අනිත් දේ තමයි පාඩම් කරලා නැති අය අනිවාර්යෙන් පාඩම් කරන්න ඕන. අනිවාර්යෙන්ම පාඩම් කරන්න ඕන නැත්නම් ඉතින් මේ ගමන යන්න අමාරුයි පොඩි තුවක්කු සර් එක්ක. පුතේ මම ඔන්ලයින් කියලා නැහැ. මම කරන වැඩ ටික හරියට කරනවලු ගුරුවරයෙක්. ඉතින් මම ඔන්ලයින් උත් ප්‍රතිඵල හදවනවා. මගේ ෆිසිකල් වලත් ප්‍රතිඵල හදවනවා. ඉතින් මොන දේ වුණත් ෆිසිකල් වුණත් ඔන්ලයින් වුණත් පොඩි තුවක්කු සර් ප්‍රතිඵල හදවන ගුරුවරයෙක්. ඉතින් ඒක නිසා හොඳට වැඩ කරන්න අවබෝධයෙන් ඉතාමත්ම පිළිවෙලකට මට වෙන්න ඕනේ ඒක. ඒක නිසා තමයි මෙච්චර අමාරු වුණා ඔයාලගේ පොත් ටික පවා බලන්නේ. ඉතින් ඒක අපි කරන්න ඕන දේවල් ගුරුුරු විදියට. හරි මඟ පෙන්වීමනේ. ඒක නැති වුණොත් ඔක්කොම ඉවරයි. ඒක නිසා හොඳට වැඩ කරමු අපි. මෙච්චර මඟ පෙන්වීමක් මිලක් වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ කවදාවත් ඒ දරුවෝ වැඩ කරන්නේ නැහැ. කොහොමද නැහැ ඉතින් මේව ෆිසිකල් වල වැඩ කරනවාද කියනවා මගේ වැඩ මෙහිමයි. ඉතින් හොඳට වැඩ ටික කරමු. හරි. ලියන පොත් තරංගක් දිනේ දාගන්න. ලියන පොත් තරංගක් දිනේ දාගන්න. ලියන පොත් තරංග දිනේ දා ගන්න. මේක පොත් තරංග දිනේ දාගන්න ඉක්මනට
හරි. දින පොත් තරම් අද්දිරිය දා ගන්න. හරි. දින දා ගන්න සිරු දෙනා. හරි. පුතේ අපි පති දෙකක් වගේ කාලයක් තිස්සේ පන්ති කාමරයේදී අපි විවිධාකාර වූ දේවල් මිතුරන් සමග හුවමාරු කර ගන්නවා. ඒවට අපි කියනවා මොනවාද? ඉල්ලීම් පද කියලා අපි ඉගෙන ගන්නවා. ඉතින් පළවෙනි වචනේ විදිහට අපි තාරුංගල් දෙන්න කියන වචනේ ඉගෙන ගත්තා. දෙවෙනි වචනේ එඩුංගල් ගන්න, තුන්වෙනි වචනේ පෝංගල් යන්න, හතරවෙනි වචනේ වාරුංගල් එන්න, පස්වෙනි වචනේ පුතේ සොල්ලුංගල් කියන්න, හයවෙනි වචනේ පාඩුංගල් ගයන්න, හත්වෙනි වචනේ පාරුංගල් බලන්න, අටවෙනි වචනේ ඉලුදුංගල් ලියන්න, නවවෙනි වචනේ සිරියුංගල් සිනාසෙන්න, දහවෙනි වචනේ සාප්පිඩුංගල් කන්න, 11වෙනි වචනේ කුඩිඋංගල් බොන්න කියන විදිහට අපි වචන ටිකක් ඉගෙන ගත්තා. හරි අවබෝධයෙන් හොඳට මතක තියාගෙන ලස්සනට අපි ළඟට යන්නේ. ආදරණීය දුවේ පුතේ අපි මේ ළඟට කලින් කතා කරපු වචන යොදාගෙන වාක්‍ය ලියන්න තමයි සූදානම් වෙන්නේ. හරි අවබෝධයෙන් මාතෘකාවක් ලියාගමු. වාක්‍ය ලියමු කියලා. ලියාගන්න මාතෘකාව වාක්‍ය ලියමු. මාතෘකාව ලියාගන්න වාක්‍ය ලියමු. වාක්‍ය ලියමු. වාක්‍ය ලියමු. මාතෘකාව වාක්‍ය ලියමු. මාතෘකාව වාක්‍ය ලියමු. හරි. අංක 1 කියලා දාගෙන ලියාගන්න පළවෙනි වාක්‍ය පන්දු තාරුංගල් කියන විදිහට වැඩේ කරන්න. පළවෙනි වචනය පන්දු තාරුංගල්. පළවෙනි වචනය පන්දු තාරුංගල්. පළවෙනි වචනය පන්දු තාරුංගල්. ලියාගන්න හරි අවබෝධයෙන්. පළවෙනි වචනය පන්දු තාරුංගල්. பந்து தாருங்கள். பலவினி வச்சனைய பந்து தாருங்கள். ஹரி அவபோதின் பலக்.
හරි. පළවෙනි වචනය පන්දු තරංගල්. සර් ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. කලබලයක් නැහැ. ඕක ලියද්දි බලන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙන ලයන්ද ඒව සම්බන්ධව හොඳ අවබෝධයෙන් ලියන්න ඕනේ. එහෙම නැතුව ලියලා වැඩක් නැහැ. හොඳද? ඒව හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඕන. පළවෙනි වචනය පන්දු තරංගල් තේරුම ලියාගන්න බෝලය දෙන්න තේරුමත් ලියාගන්න බෝලය දෙන්න කලබල නැහැ හොඳට ලියාගන්න මේ පාර ශිෂ්‍යත් එක්ක අහුවෙ කිරි බොන්න කියන වචනය ඉතින් අපි අද අද නෙමෙයි ඉගෙන ගන්නව ඉදිරියට මේ වචනය වාක්‍යයක් එක්කම ඉතින් ශිෂ්‍යත් එක්ක ආපු වාක්‍ය පහ මෙතන තියෙනවා සමහර ඒවා නැත්නම් මේ අවුරුද්දේ එන්නේ දෙකට තියෙන ඒවාත් තියෙනවා ඔයාලගේ අවුරුද්දේ එන්නේ දෙකට තියෙන එකක් තියෙනවා ඉතින් හොඳට වැඩ කරා එච්චරයි ඒක කියලාක තියෙන්නේ ප්‍රතිඵල හදලා දෙන්න හොඳට වැඩ කරා පළවෙනි වචනය පන්දු තරංගල් බෝලය දෙන්න හොඳයි ඊමයි ලියනවා මම ඊමයි පන්දු තරංගල් පළවෙනි වචනය පන්දු තරංගල් උතේ පන්දු තරංගල් කියලා ලියලා ඉවර වෙලා බලන්න ඔයාලට වැඩක් දෙනවා work for you මෙම වගන්තියට ගැළපෙන ආකාරයට ලස්සන සිතුවමක් ඇඳ එම සිතුවම වර්ණවත් කරන්න ඒ කියන්නේ තාමත්ම සරලයි මොකක්ද දන්නවද කරන්න තියෙන්නේ ඔයාලගේ යාළුවෙක් ඔයාට බෝලයක් දෙනවා වගේ ලස්සන රූපයක් අඳින්න තේරුණාද වැඩේ තේරුණාද සිරු දෙනාට තේරුණානේ දන්න හරිය හොඳයි ලස්සනට වැඩේ කරන්නකො ලස්සන රූපයක් අඳින්න හරි වාක්‍ය ලියන අයට සර් වාක්‍ය දාන්න බලන්න පන්දු තරංගල් බෝලය දෙන්න වාක්‍ය ලියන අයට අවස්ථාව දෙන්නම් ඒක ලියලා ඉවර නම් ඔයාලගේ යාළුවෙක් ඔයාට බෝලයක් දෙන ආකාරයේ ලස්සන සිතුවමක් අඳින්න ඕනේ. කියන්නේ හරිම ලේසි. ඔයාලගේ යාළුවෙක් ඔයාට දෙනවා බෝලයක්. හරිම ලේසි. ඒ වගේ ලස්සන රූපයක් අඳින්න දෙන්න. බෝලය දෙන්න. වාක්‍ය තියෙන්නේ පන්දු තරංගල්. ලස්සනට වැඩේ කරා. ඔක්කොම තමයි වැඩ කරන්න ඕන. මේක භාෂාවක්. භාෂාවක් යනු හොඳ තැනකට එන්න අපිට උදව් වෙන එක් අංගයක්. ඒ නිසා හොඳට වැඩ කරන්න. ලස්සනට වැඩේ කරමු අපි ලස්සනට වැඩේ කරමු අඩුපාඩු කිව්වයි අඩුපාඩු හදාගන්න රූපයක් අඳින්නේ මොකද්ද කිව්වේ පිටුවක් පෙරෙන ලස්සන රූපයක් අඳින්න තමන් විශේෂයට ආස වෙන්න ඕනේ එහෙම නැතුව අමාරුයි මේක බලෙන් උගන්නන්න බෑ සිංහල වගේ නම් ඉංග්‍රීසි වගේ නම් බලෙන් උගන්වන්න පුළුවන් නමුත් දෙමළ කියන එක පොතේ ඔක්කොම බෑනේ දෙමළ අකුර ලියන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා අඩුපාඩු අපි හදා ගන්න ඕන. හොඳයි. මං හිමාශලයි අම්මා ගැන සතුටු වෙනවා. දරුවට කියපු අඩුපාඩු ටික අම්මා ළඟ ඉඳන් හදා ගන්නවා. ඒක තමයි විය යුත්තේ.
නියමයි. හොඳයි සෙතු. ලස්සනයි. අපි ඔහොම හදාගමු. තම අඩුපාඩු ටික හදාගෙන ඕනේ යන්න අපි. හොඳයි සෙතු. ලස්සනට වැඩේ කර කලබල නැහැ අපිට. ලස්සනට වැඩේ කර. අද අපිට වැඩිපුර කාලය ගියේ ඔයාලගේ දරුවන්ගේ වැඩ ටික බලව නිසා. ඉතින් අලුත් දෙයක් ඉගෙන ගන්නට වඩා අඩුපාඩු හදාගෙන ඉදිරියට යන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් හොඳ අවබෝධයෙන් වැඩ කරමු අපි. හොඳයි හසිනි නියමයි. අද අනුදිගේ නංගි නැද්ද? අනුදිගේ සිස්ටර් නැද්දද? නැද්දද? හරි සල්ලි හොඳයි. සල්මි කියන්නේ එතකොට අනුදිගේ සිස්ටර්ද? යෝ කඩවලේ ඉන්දියදන වෙනස් වෙලා නේ ඒකයි මම බැලුවේ. අපත් ඔතන නින්නේ. හරි පුතේ හරි. මම ඉද්දව අද නැද්ද කියලා. හරි. අනිත් පැය වැඩේ කරා. හිමාෂය ලස්සනට වැඩ කරමු හොඳද? හිමාෂය හොඳයි හිමාශරයි අම්ම උනන්දු දරුවගේ වැඩ ටික කරව ගන්න. ඒක ගැන සතුටුයි මට. අපි හදාගමු අනුපාඩු. අසන්න වැඩේ කරා. උතේ රූප අඳින එක පොඩ්ඩක් නතර කරලා හරි හසිනි හොඳයි. ඊළඟට සර් තව වැඩක් දෙනවා ස්ක්‍රීන් එකේ ඔයාලට. බලන්න ඔයාලම කියවන්න බලන්න. සෙතුම් කියවන්න බලන්න ස්ක්‍රීන් එකේ තියෙන එක සෙතුම්. මෙම වගන්තියේ රූලක් අර රූලක් සම්පූර්ණ පිටුවක් පිරෙන තමන් කියවෙමින් ලියන්න. අන්න හරි හරි. තේරුණා නේද සියලු දෙනාට? හරි. උදේ මෙහෙමයි. දැන් අපි ඔය කතා කරපු වචනය රූලක් අර රූලක් පිටුවක් පිරෙන ලියන්න ඕන. හරි අවබෝධයෙන් වැඩේ පටන් ගන්න. රූප සටහන් අඳින්න තියන අය රූප ටික අඳින්න පාඩ කරන්න ඊළඟට පිටුවක් වෙන්න ලියන්න තමයි තියෙන්නේ. හරි අවබෝධයෙන් වැඩේ කරන්න. කලවර නැහැ. ලස්සනට වැඩේ කරන්න. හොඳයි ආශා නියමයි. හරි ආශා ලියන්න පටන් ගමු. ලස්සනයි. ඔය තියෙන්නේ මේසේ කොටුවක් උසයක වැඩ කරාද නියමයි නේද? මේසේ පොත් තියනවා, පෑන්, පැන්සල්, පාට පෙට්ටි නියමයි සතුටුයි. කොහොමද වැඩ වෙන්න ඕන? අපි ෆිසිකල් පන්ති වල ඒකේපා වැඩ කරන්නේ ෆිසිකල් කියලා නෙමෙයි ඔන්ලයින් කියලා නෑ. අපි කරන වැඩ ටික සාර්ථක කරමු. එච්චරයි. එතනින් එහා තවත් කතා කරන්න දෙයක් නෑ නේ. ෆිසිකල් වුණත් ඔන්ලයින් වුණත් හරියට වැඩේ කරනවා නම් දෙක පිටයි. ඒ නිසා හොඳට වැඩ කරන්න. ලස්සනට කරන්න. ලස්සනට වැඩේ කරමු අපි ලස්සනටම ලස්සනට වැඩේ කරමු.
හොඳයි ලස්සන වැඩේ කරා. Setum, setum, lian, 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 pasti selang karang. පස්සෙන්ටම වැඩේ කරමු. කොකෝ අශාන් නිකන් ඉන්න වෙලාවක් නැහැ මදුරුව මරන පස්සේ. වැඩේ කරන මදුරුවත් මරනවා. අයියෝ මොකද කරන්නේ? පව පුරවන්නේ හරියද? මදුරුව මරනවා, ඔළුව පසනවා, නහය හාරනවා, ඇඟිලි දෙකම දාලා අර මැනික් කරනවා. අයියෝ මොකද මොකද පිරිසිදු වෙන්න පොඩ්ඩක් කට්ටිය. ආ ඔළුව කසනවා මෙන්න මෙහෙම 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 දාලා හරියට අර මේ Nanda deh ya nih nanda. Hei, ini mai. Kita beda kan, mama teh enggak nafsu beli barang lagi. Ini mai, aduh baru dia nanya inna wanet teh nih. Tapi, iya, ada lagi loh orang nih anda. Hei kak, asalnya beda kan, hari. Oke, lihat nanti mau dengar apa kan? Demapian lagi inna wanah pola kah kan? Deng, kalau itu waktu saya online kira nih, daruannya aduh paru itu sih allah kan barangnya zaman sama orang itu daruan tuh gan nanti. Hei tuh apa main? Apitu beda gak pin nih kan? Jadi nih kan bisa, mama kerana deh hari itu kerana, kerana mana? Jadi seperti pala hada agan nih katanya apa itu agan tega ini. Jadi nih kan hundaran mata ketiak agan nih, pasan tuh berarti kan kerana bu. Jadi nih, aduh paru itu daruannya aduh paru itu hada agan nih demam apa yang nih mudik apain, orang beda kiri latih nih. Api laburan seperti apa kita berada kodak tiennah ada kunci kalah ya kayak ini api itu orang yang baru orang yang lupa untuk kembali itu api berada karena ada lupa lupa lah ada agak kita mau yang kayak gitu agak kami di kondisi berada tiga kerumah api kondisi prinsipalah ada agen ini balapur itu enam ada ke api pantiennah terkerumah laburan seperti hamil balapur itu sil dengan parisan ini tuh sarangai warna kemai bawaan mulmanian today teruan sarangai hari api laburan seperti balap berada tiga.